දැන් සාමාන්‍යයෙන් ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට තියෙන ප්‍රධානම දෙයක් තමයි මේ ඇත්තටම මේ තියෙන වාතාවරණය යටතේ විදුලිය කපයිද ඉක්මනට කියලා ඒගොල්ලෝ අර පොඩි ඉක්මන් පිළිතුරක් දැනගැනීමේ අවශ්‍යතාවය තියෙනවා මේ යන විදියට ගියොත් මොකද වෙන්නේ කියලා. ඒකට පොඩි උත්තරයක් දීලා අපි ඊතුරු කතාවට යමු ડોක්ටර් ඊතුරු මොන වගේ තත්ත්වයක්ද දැන් ඔබතුමා දකින විදියට තියෙන්නේ සහ මේක කළමනාකරණය කරගන්න පුළුවන්ද අපිට? අපිට දැනට ගැටලු තුනක් තියෙනවා දරණාත්. පළවෙනි එකම තමයි අපේ දැනට තියෙන ජලවිදුලි බලාගාරවල තියෙන සංචිතයේ 30%කට වඩා අඩු ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක අපිට මම බලාපොරොත්තු වෙන විදිහට ඔක්තෝබර් මාසයේ වැසිවලට කලින් මේකට අපහු වතුර එන්නේ නැහැ. මොකද අපි ඔක්කොම අපි දන්නවා ඇති මේ ඇල්නීනෝ කියන වසරක්. එතකොට ඇල්නීනෝ වසරක සාමාන්‍යයෙන් මෝසන් සුළං, ඒ කියන්නේ නිරිත දිග මෝසන් සුළං අඩු වෙනවා. ඒ කියන්නේ මේ කාලේ අගෝස්තු මාසයේ සහ සැප්තැම්බර් මාසයේ අපිට වැසි ලැබෙන්න තත්ත්වයක් නැහැ. එතකොට මේ 129 බොහොම ප්‍රවේශයෙන් පාවිච්චි කරන්න ඕනේ. විශේෂයෙන්ම කැලණි ගංගා ආශ්‍රිතව බලාගාරවල අපිට වතුර තියාගන්න ඕනේ කොළඹ නගරයේ වතුර අවශ්‍යතාවය සඳහා. එතකොට ඒ ජල අඩු වීම එක ගැටලුවක් තියෙනවා. දෙවැනි ගැටලුව තමයි අපි සාමාන්‍යයෙන් ගල්ලංගුරු ලංකාවට බාන්නේ අප්‍රේල් මාස, ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ ඉඳන් අප්‍රේල් මාසේ වෙනකොට ගිය අවුරුද්දේ අපි අවශ්‍ය තරම් ගල්ලංගුරු ගෙනාවේ නැහැ. නැව් අඩුවෙන් ගෙනාවේ. එතකොට මේ අවස්ථාවේ ගල්ලංගුරු අඩුවක් තියෙනවා රට ඇතුලේ. ඒක දෙවැනි කාරණේ. තුන්වැනි කාරණේ තමයි ඔය හැමදාම මේ අපි ඉමර්ජෙන්සි පවර් ගන්නවා. මොකද අපේ දකුණු පළාතේ විදුලි පද්ධතියේ තියෙනවා වෝල්ටේජ් ප්‍රශ්නයක්. එතකොට සමහරලාට දකුණු පළාතේ අඩුවක් වෙන්න පුළුවන්. ඒකට තමයි ඉමර්ජෙන්සි පවර් ගන්න. මම හිතන හැටියට මේ යන විදියට ගියොත් එහෙම ලොකු ගැටලුවක් තියෙනවා මේ අපේ විදුලි අවශ්‍යතාවය පුරව ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් දකුණු පළාතේ සමහර වෙලාවට ළඟදිම පැය කිහිපයක විදුලි කප්පාදුවක් කරන්න වෙයි. අනිත් පළාත්වලට තාම හරියටම කියන්න අමාරුයි මොකද්ද ආණ්ඩුව කරන්න කියලා. නමුත් අනිවාර්යයෙන්ම ඌනතාවයක් තියෙනවායි කියලා කියන්න පුළුවන්. ඒක හින්දා හදිසි මිලදී ගැනීම වලින් සමහර විට ඕක ගොඩ දාන්න පුළුවන්. එහෙම නැත්නම් පුද්ගලික ආයතනවල තියෙන ජෙනරේටර් පාවිච්චි කරලා අපේ විදුලි බල මණ්ඩලයේ මේ අවස්ථාව අඩු කරලා මේක මැනේජ් කරගන්න පුළුවන්. නමුත් ඌනතාවයක් තියෙනවා. ඒක හරියට බැලන්ස් කරගෙන දුවන්න ඕනේ මාස 3ක් විතර ප්‍රමාණයක්. දැන් ડોක්ටර් විදුර අර දැන් මොකක්ද අර මේ තේවත්තක් කරහා රැහණක් සම්බන්ධ කරේ නැහැ කියලා විශාල ආන්දු ප්‍රශ්නයක් ඇවිල්ලා දැන් ඒක අවසාන වශයෙන් සම්බන්ධ කරා කරන්නේ පවුලේ කට්ටිය අවසර දුන්නා කියලා මම දැක්ක විශාල මාධ්‍යවල එහෙම විස්තරයක් යනවා. දැන් බොහෝ ජනතාවගේ පැත්තෙන් බැලුවට පස්සේ පේනුනේ මේ ඒක තමයි මූලික හේතුව මේ මෙච්චර කාලෙ ඔය දකුණු පළාතට විදුලිය කප්පාදු කිරීමක් සිදු වෙනව නම් කියලා. දැන් ඇත්තටම ඔක සම්බන්ධ කරාට පස්සේ ඒක හරියයිද? මොකද මේ මම අහන්නේ සාමාන්‍ය ජනතාව අහන ප්‍රශ්න. මොකද ඔවුන්ට සමහරවිට අවබෝධයක් නැහැනේ මේ මොකද්ද වෙන්නේ කියලා. ඔවුන් හිතන්නේ ආ මේ දැන් පවුල ඒ අදාළ පාර්ශවය දැන් කැමති වුණා මේක සම්බන්ධ කරන්න. දැන් වැඩේ හරි පරිපත දෙක සම්බන්ධයි කියලා. මොකද්ද ඇත්තට මෙතන සිදු වෙලා තියෙන්නේ කියලා සහ දැන් ඒක හරියයිද කියලාත් මම ඉක්මනට දැනගන්න කැමතියි. මට නම් සැකයක් තියෙනවා මේක සම්බන්ධ කරයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැති වෙයි කියලා. ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ වෝල්ටේජ් පිළිබඳ පොඩි ගැටලුවකට අපි ලංකාවේ තියෙන දීර්ඝම ට්‍රාන්ස්මිෂන් ලයින් එක ගහලා තියෙනවා කිලෝමීටර් 150ක්. හරි, අපි බැලුවොත් එම අනුරාධපුරේ ඉඳන් කිලිනොච් එක තමයි ඊළඟ එක. ඒක 135යි. එතකොට මේ ගැටලුව අද ඊයේ ඇති වෙච්ච ගැටලුවක් නෙමේ. ඒස් ඇම්බිලි පිටියේ ඒස් මාතර කියන බලාගාර පුද්ගලික බලාගාර ජනන පද්ධතියෙන් අයින් වුණාට පස්සේ 2015 ඉඳන් තිබුණු ගැටලුවක්. මේ අවුරුදු 8ක් විසඳුවේ නැහැ. මේකට ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් ගහන්න හැදුව අවුරුදු 5කට ඊට වඩා අඩු වියදම් විසඳුම් තිබුණා. දැන් උදාහරණයක් ඇටියට මම ඔබට කියන්නම්. අපි මෙගවොට් 100ක මෙගවොට් අවර් පැය 200ක බැටරි පද්ධතියක් ගැහුවා නම් ඇඹිලි පිටියේ මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකට වඩා අඩු වියදමක් යන්නේ මාස 6න් ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න තිබුණා. මෙගවොට් 200ක මෙගවොට් 100ක ෆ්ලෝටින් සෝල් එකක් ගැහුවා නම් ඇඹිලි පිටියේ චන්ද්‍රිකා වැව උඩ දවල්ට වෝල්ටේජ් ප්‍රශ්න විසඳන්න තිබුණා. දවල්ට වෝල්ටේජ් ප්‍රශ්න විසඳුවා නම් දවල්ට සමනල වැව වතුර එළියට දාන්න නැතුව ඒක රැට තියාගෙන තව දිග කාලයක් යන්න තිබුණා. ඒතකොට මේ වගේ ප්‍රශ්නෙට ගොඩාක් විසඳුම් තියෙනවා. මීට වඩා කෙටි කාලීනව, මීට වඩා දීර්ඝ කාලීනව විසඳුමක් කෙටි කාලෙකින් කරලා අඩු වියදමකින් කරලා රටට
වැඩදාග තින් නමුත් මේගොල්ල පාවිච්චි කරේ මේ ක්‍රමය විතරයි. මේකත් අවුරුදු ගාන තියාගෙන හිටිය මගේ තේරුමේ හැටියට මේ ට්‍රන්ස්මිෂන් ලයින් එක ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න හැකියාවක් අඩුයි කියලා තමයි මම හිතන්නේ. මීට අමතරව අපිට ඔය ඒ සැම්බිලි පිටියෙන් ආපහු හදිසි විදුලි මිල දීම ගන්න අනිවාර්යයෙන්ම කරන්න වෙයි කියන එක තමයි මට තේරෙන්නේ මේ තියෙන තත්ත්වය හැටියට. හොඳයි. හරි. මං හිතන්නේ සන්දර්භය බොහොම ස්තුතියි පැහැදිලි කරාට. එතකොට දැන් සාමාන්‍ය අවබෝධයක් තියෙනවා මොකද්ද වෙන්න යන්නේ කියලා. අපිට සාමාන්‍ය ජනතාවට කියන්න තියෙන්නේ ලයිට් කැපීමක් එන්න බොහෝ දුරකට ඉඩ තියෙනවා මේ තියෙන තත්ත්වය අනුව. ඉතින් අපි ඒකට මං හිතන්නේ සූදානම් වෙන්න ඕනේ.